මම කලින් දවසේ කියපු දේ මතකද දැන්? මොකද්ද කිව්වේ? මම පොඩි කාලේ පොල් පිටි හරක්ට ආදරය කරපු හැටි කිව්වා. දැන් මම පදිංචි වත්තල ඉතාම නාගරික ප්‍රදේශයක. අක්කර ගණන් ඉඩම් නෑ අපිට. පර්චස් හයක ඉඩමක තමයි ඉන්නේ. මගේ දරුවෝ 3 දෙනාටත් මං අර පොඩි කාලේ විඳපු හරක් පැටවගේ කතන්දරේ කිව්වා. ඒ කතන්දරේ විතරක් නෙමෙයි අපේ පොඩි කාලේ ඔක්කොම කතන්දර මම මගේ දරු පැටව 3 දෙනාට කියලා තියෙනවා. මේ 3 දෙනාටත් ඕනේ වුණා පොල් පිටිහරක්. මම අපේ තාත්තට කියලා ආපහු ගමෙන් පොල් පිටිහරක් ගෙනල්ලා මේ 3 දෙනාට දුන්නා. ඒ 3 දෙනා ඉස්කෝලේ යන්න කලින් වත්ත පහලට යන්න විදියක් නැහැ වත්තට. එනි වත්තෙම ගෙදර තියෙනවා. මේ 3 දෙනා කොන්ක්‍රීට් කණුවක මේ හරක් පැටව බැඳලා වතුර දීලා ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා ආපහු මේ හරක් ලෙහෙලා අනික් කොන්ක්‍රීට් කණුවේ බඳින. හරිම සුන්දරයි. අපිට අවශ්‍ය වෙන්නේ සිරිත්විරි, චාරිත්‍ර, වාරිත්‍ර, සමාජ වටිනාකම්, සමාජ හරපද්ධතීන්. මොනතරම් තාක්ෂණීය සමාජයේ වෙළඳපළ දියුණු වුණත් අපේකම දරුවන්ට දෙන්න හැඟීම ප්‍රමාණවත්. ඒක නිසා අපේ කතන්දර දරුවන්ට කියන්න ඕනේ අපේ ජනශ්‍රුති, අපේ ජනකතා බොහොමයක් තියෙනවා. බොහොමයක් තියෙනවා. මේ කතන්දර පරම්පරාවෙන් පරම්පරාවට පවරලා දීලා නැති හින්දා අපිට අමතක වෙලා තියෙනවා. මේ දේවල් හදාරන්න, මේ හදාරන්න අවස්ථාවක් කරගන්න මේ වගේ මාධ්‍යයන්, මේ වගේ ජනකතා, ජනශ්‍රුති ඉදිරි කාලෙදී අපට ගොඩක් අහන්න පුළුවන්. දරුවන්ට ඒව අහන්න සලස්වන්න. ඔබ හොයාගෙන දරුවන්ට කියන්න. දරුවෝ සතුන්ට ආදරය කරන්නේ ඩිස්කවරි බලලා හරි, සත්තු අත්තට ගිහින් හරි නොවෙන්න පුළුවන්. ඒවා වැඩිදුර අධ්‍යාපනයට හොඳයි. හැබැයි සතෙක් ගැන සහකම්පනයක් ඇති වෙන්නේ ඒ භාවිතයෙන් මාත් විඳපුහම. ඔබත් කරලා බලන්නකෝ, වෙනසක් දැනේ.